වහන්සේලා කවදාකවත් වරදාන වරප්‍රසාද වලට මේ රට පාවා දෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ලේසි ඕනෑම ATM එකට යන්න, run car සිද්දිනා ගන්න. ලංකපේ. තවසේම මේ අප ඉදිරියෙන් ඉන්නේ මේ රටට අවංකව රටට ආදරය කරන මිනිස්සු. ලමුනාසලා කවදාකවත් වරදාන වරප්‍රසාද වලට මේ රට පාවා දෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. අපාතර නැදත් සනත් නිශාන්ත මැතිතුමා ගැනත් මම වචනයක් හරි කතා කරන්න ඕන කියලා මට හිතුණා. එතුමා අපිට හිටපු ලොකු හයියක්. ඔබට මතක නම් කොවිඩ් ඇවිත් මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටුණා. රට ලොක්ඩවුන් වුණා. මිනිකඳු මතින් ආර්ථිකය යහපත් කරනවද, මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරනවද, දෙකෙන් එකයි අපිට තෝරගන්න තිබුණේ. ඒදී අපි මිනිසුන්ගේ ජීවිත තෝරගත්තා. එදා කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන්න ටික කාලයක් ඕන වුණා කියන එක තමයි හම්සයාට අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපිට ඒ කුමන්ත්‍රණය කාර්යය ඒකට ඉඩ දුන්නේ නැහැ. ජනතාව කුලා කුපීත කරවල පාරට බැස්සෝ වතික ඔබට මතක ඇති. මම දන්නවා, මම විශ්වාස කරනවා මේ පිටිපස්ස හිටියේ විදේශ බලවේග. ඔවුන්ට ඕනුනේ රට කුමන්ත්‍රණකරුවන් අතර පත්කරන්න. ඒ කුමන්ත්‍රණකරුවා කවුද කියලා අද ප්‍රතිවාදී වේදිකා බැලුවම පේන්න තියෙනවා. දැන් හිතන්න අදත් අපිත් එක්ක යුද්ධය අවසන් කරාට ස්මාරු තරහයි. අන්දුර අපි යුද්ධය අවසන් කරාට තරහයි කට්ටියකුත් ඉන්නවා මේ රටේ. රටෙන් භාගයක් ප්‍රභාකරන්ට නොදුන්නාට පිටිසක් වෛරයෙන් ඉන්නවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.